අසීමාන්තික රාගය නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ ඇගේ කතාව. රිදෙනවා හෙමෙන් අනේ කැලල් හිටි. මනිෂාගේ කන් පෙතිවල සිට බෙල්ලේ දෙපස පිස්සුවෙන් වගේ සිප ගනිමින් සිටියේ කඩවසම් තරුණයාට ඇයි කියා සිටියේ කැලල් නොතියන ලෙසටයි. වව් ඔයානම් මාර මැජික් එකක් වගේ. මගේ ෆස්ට් ටයිම් මම මේ වගේ ලස්සන ෆිගර් එකක් දැක්කේ. ඕ පිස්සුවෙන් වගේ මනිෂාගේ ශරීරයේ සෑම සියුම් තැනකටම ලංවී ඒ පහස විඳින්නට වුණා. ඔහු නමින් බාධ්‍ය ප්‍රනාන්දු. ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයෙකුගේ එකම හිතවක්කාර පුත්‍ර රත්නයක් වුණු බාධ්‍යයට ඔහුගේ ජීවිතේ කිසිම බලපතලක් තිබුණේ නැහැ. තමන්ගේ පියාගේ මුදල් හිතුමතයට වියදම් කරමින් සතිපතා මනිෂා වගේ කාන්තාවකගේ පහස ලැබීමට ඔහු හුරු වී හිටියා. තවමත් වයස 22ක පුංචි කොළු ගැටයෙකු වුවත් ඔහුගේ වයසට වඩා කාන්තාවන් සමග ඔහු යහන් ගත වී තිබුණා. තමන් උපරිම සතුටු කරන ඕනෙම කාන්තාවක් වෙනුවෙන් ඕනෙම මුදලක් විසකරන බාධ්‍ය දෙවරක් සිදුවේ නැහැ. ඔයාට අමාරුද? පැය දෙකකටත් අධික කාලයක් බාධ්‍ය තමන්ගේ ආශාවල් සඳහා මනිෂාගේ සිරුර ඔහුට අවශ්‍ය විදිහට ප්‍රයෝජනයට ගත්තා. ඉතා වේදනාකාරීව ඇඳේ හාන්සි විසින්න මනිෂාගෙන් බාධ්‍ය ඇසුවේ ඔහු නැවත යාමට සූදානම් වී අවසන් වීමෙන් පසුවයි. ටිකක් මොකද මෙච්චර වෙලා හැම හිටපු පළවෙනි පාර. ඉට්ස් ඕකේ, ඔයා දන්නේ නැහනේ මම ගැන. මට හිතට අල්ලපු කෙනෙක්ට මම නොසලකා ඉන්නේ නැහැ. ඔයා මාවාද මගේ ජීවිතේ උපරිම සතුට කරා. මේ ඔයාට කලිසම් සාක්කුවෙන් ඇදලාගත් 5000 කොළ මිටියක් මනිෂාගේ ඇඟට විසි කරා. එහෙම මේ පාවී ගිය මුදල් දොඩු මනිෂාට සියලු අපහසුතා අමතක වී ගිය නිස්සැනකින් ඇය පාවී වැටෙන මුදල් නෝට්ටු එකතු කරමින් සුවඳ බැලුවේ හාමතේ සිටි මිනිසෙකුට කෑමක් ලැබුණා මෙනි. අනේ මෙච්චර සල්ලි, වාව් නියමයි. මෙතන කීයක් තියෙනවද? අම්මෝ සල්ලිවල සුවඳ, ඔයානම් නියමයි. මනිෂා මුදල් නෝට්ටු එකතු කරේ ඉහ වහාගේ පුදුම සතුටකින්. ඇය තවමත් එන්නේ නිරවතින් කියාවත් ඇයට කිසිදු ගාණක් නොවීය. එහෙනම් මං යනවා. ඔයාගේ සර්විස් එකට ඕනවටත් වඩා මම සැලකුවා. මේ මගේ කාඩ් එක, ඕනම දෙකට කෝල් කරන්න. බාතියගේ විසිටින් කාඩ් එකක්ද මනිෂාගේ ශංගම දුරකථන උඩින් තබා බාතිය එළියට යන්න පිටත් වුණා. තව එකක්, මම බිල් එක පේ කරන් යනවා. ඔයාට බොන මොනවා හරි තෙවන්නම්. මම බලන් ඉන්නවා ඔයාගෙන් කෝල් එකක් එනකම්. බයි, සී යූ. බයි, සී යූ. මම අනිවාර්යෙන් කෝල් එකක් දෙන්නම්. සියල්ල පසකට දමා මුදල් නෝට්ටු ටික එකතු කරගත් මනිෂා ඒ ගණන් කරන්නට වුණා. අනේ දෙයනේ, ලක්ෂ දෙකක්. මනිෂාට ඉබේටම කියවිය. ඉක්මනින් සල්ලි ටික තමන්ගේ හෑන්ඩ් බෑග් එකට දමාගත් මනිෂා බාත්රූම් එකට යන්න හදද්දිම දොරට තට්ටු කරන හඬ නිසා ටවල් එක පැටලගෙන ඇය කාමරේ දොර විවෘත කරන්න වුණා. මිස්, මේ කූල් ඩ්‍රින්ක් එක සමිස්ත දෙන්න කියලා ගියේ. කඩවසම් හොටෙල් සේවකයා දෙස සරාගිව බැලූ මනිෂාට ඔහු සමග ආලිංගනයේ හැසිරෙන්නට ආසා වුණා. කායවර්ධනය වූ ශරීරයකින් යුතු හෝටල් සේවකයාව දකින ඕනම කෙනෙකුගේ හිත් ආකර්ෂණය වන අන්දමේ රූපයක් තිබුණා. එන්න ඇතුළට. රූම් එක ඇතුළට කතා කළ සේවකයාට යාමට නොහැකි වන පරිදි මනිෂා දොරගොළු දාන්නට විය. මඩ පොඩි උදව්වක් කරනවද? කියන්න මිස්, මඩ වොෂ් එකක් දාගන්න ඕනේ. මගේ පිටේ සබම් පොඩක් ගන්නවද? මම ගිහින් ලේඩි කෙනෙක් වෙවන්නම් මිස්. මොකටද අනේ ලේඩිලා, ඔයාට වැරද? හෝටල් සේවකයාගේ නළල මැද සිට හෙමින් පහළට තමන්ගේ දබරැඟිල්ල ගෙනා මනිෂා ඔහුගේ ඉන වටා තේත්යවා තමන්ගේ සිරුරට තද කරගන්නට විය. අනේ මිස්, මට යන්න දෙන්න. මම ඇඳපු මනුස්සෙක්. මට පුංචි දුවෙක් ඉන්නවා. මගේ ලෝකෙ මේ දෙන්න. අනේ මිස්, මේ වැඩේ කරන්න එපා. මට මගේ නෝනගේ මොනවත් බලන්න බැරි වෙයි. ඒ සේවකයාගේ ඉනෙන් අද්දෙක්ගත් මනිෂා ඔහුගේ කොළරෙන් අල්ලා ගන්නට වුණා. මේ තමස දැනගන්නවා. මට කාවහරි කෙනෙක් ඕනි කියලා හිතුණත් හොඳින් හොන අරකින් මම ඒ කෙනා එක්ක ඉන්නවා. තමන් මාත් එක්ක මේ ඇඳේ එකට නිදාගත්තේ නැත්තම් මං කෑ ගහලා හොටෙල් එකට කම්ප්ලේන් කරනවා ඔයා මාව රේප් කරන්න හැදුවා කියලා. අනේ මං මිස්ටර් කරපු වැරද්ද මොකද්ද? ඇයි මෙහෙම කරන්නේ? ඔහොම ඉන්න ළමයෝ. සේවකයාගේ ෂර්ට් එකේ බොත්තම් එකින් එක් ගලවන ගමන් මනිෂා ඔහුගේ කලිසම් බෙල්ට් එකත් ගලවා විසි කර දැමුවා. කෙල්ලේ, අම්මා කියන්න. කඳුළු පිසදාගත් සමාධි මව දිහා බලා අහිංසක හිනාවක් පානටුණා. දැන් හිලුව මදිද? දැන් මාස 6ක් වුණානේ අර ළමයා කොළඹ ගිහින්
තාමාවේ නෑනේ ගමේ උඹව ඔයනම් හොමින්නේ නෑ බං මං දැන් ඒ ගැන හිතන්නේ නෑ අම්මා මම ඒ තවත් හිතන්නේ මාව ඒ පණිසණයා යන්නේ නැත්තේ ඉතින් මම්මගේ හිත හදා ගන්නවා අම්මා උඹ පව් බං මදයි පණ ඇරලා ආදරේ කරා අපිට මිනිස්සු කාලා බලන්න බෑනේ දුවේ හිත හදාගනින් මොකද ඌ විතරද කොල්ලෙක්ට ඉන්නේ ඕකට හරියන්නේ නෑ බං හරියන්න හොඳ නෑ මගේ කෙල්ලගේ ඇස් වලින් ගියේ කඳුලක් කඳුලක් ගන්න සාප වෙන්න ඕනේ අනේ එහෙම කියන්න එපා අම්මා මගේ හිතේ කිසිම තරහක් නෑ සජිත් අයියා ගැන මම හැමදාම හිතන්නේ මටත් වඩා හොඳට එයාට හරියන්න ඕනි කියලා මොකද මට මේ මම ආදරේ කරපු හිතින් එයාට සාප කරන්න බෑ අනේ මන්ද කෙල්ලේ මට තේරෙන්නේ නෑ ඔයා බබ්‍රන්ස මොනවද කතා කරන්න ඕනි කිව්වේ මම නර්සින් කරන්න හැදුවේ අම්මා මම ඒක නැවැත්වේ සජිත් අයියා නිසානේ දැන් ඉතින් එයා මගේ ළඟ නෑනේ ඉතින් මං ආයෙත් එක් කරන්න හිතුවා එද්දුවේ කොළඹ ගියාම වට ඒකොළුව හම්බුණ මං හිතන්නේ නෑ අම්මා එයා මාව දැක්කත් කතා කරන එකක් නෑ මම අප්පච්චි එක්ක කතා කරන්නම්කෝ මං අනිද්දාට යන්න ඉන්නේ අම්මා හැමදේම ලෑස්ති කරගත්තා මම යාළුවෙක්ගේ බොඩිමක් තියෙනවා එතන ඉන්න පුළුවන් මට ඒත් මෙච්චර ඉක්මනට අපි ගිහින් හොයලා බලන්නත් එපැයි එහෙම ඕනේ නෑ අම්මා සිරිල් අයියා එන්නම්කෝ මාව ඇරලවන්න සිරිල් අයියා දන්නවනේ කොළඹ ගැන එහෙනම් මට බයක් නෑ සිරිල් කොළුවට එන්න කියන්නකෝ හෙට මේ පැත්තේ හරි අම්මා මං කියන්නම් රත්නතරේ පිටයි මගේ දුවේ කරන්න කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනි මගේ කෙල්ලගේ නගා සමාධි නගා එළියෙන් නැසුන හඬට සමාධි මව දෙදෙනාම එළියට එන්නට වුණා ආ මේ සිරිල් පුතානේ එන්න දරුවගෙට කමක් නෑ නැන්දා මෙහෙම හොඳා ගේ ඇතුළට ඇතුල් වෙන තැන තිබු බූරු වෙන්දේ ඉඳගත් සිරිල් පැළුවේ සමාධි දිහා නැන්දා මම මේ කාරණාවක් කතා කරන්න ආවේ කියන්න පුතේ මේ සිරිල්ගේ කතාව නැවතුනේ වැටකඩුළු පැන එන සජිත්ගේ අම්මා සහ තාත්තා දැකීමෙන් මේ මිනිස්සු මොකෝ මේ රෑජාමේ කෙලේ උඹ පලයන් ඇතුළට සමාධි ගේ ඇතුළට යන්නට උනේ අම්මගේ හඬට අවත නැත වෙමින් අපි ඇතුළට එන්නද වාඩි වුණානා ස්තෝප් වෙම තිබු පුටු දෙකක සජිත්ගේ අම්මා සහ අප්පච්චි වාඩි වුණා මේ කවුද බං රම්බණ්ඩේ අයියාගේ පුතා නොවැ කිරියප්පේ හැබෑද අර විශ්වවිද්‍යාලෙ ගියේ ඔව් මාමේ දැන් මොකෑගොල්ල කරන්නේ ගමේ ඉස්කෝලෙම පත්වෙම හම්බ වේ මා මෙහෙට අනිද්දට එතකන් ඉන්නේ අනේ හොඳා එතකොට අපිට ඉස්කෝලෙ මහත්තයෙකුත් ඉන්නවනව සිරිල් මද සිනාවක් පාමින් නැගිටින්නට වුණා එහෙනම් නැන්දේ මං ගොහින් එන්නම් හොඳයි පුතේ පරිස්සමෙන් පලයන් රැබෝ වෙලානේ හොඳමයි නැන්දේ සලම දෙකට නවාකරට ගස්සාගත් සිරිල් බයිසිකලේ නැගේ යන්නට ගියා අක්කල මෙහෙ ආවේ මේවා කොහොම කියන්නද කියලා තේරෙන්නේ නැහැ. අපේ කොළුවගේ අතින් වැරද්දක් වුණා කියලා අපි පිළිගන්නවා. එහෙමයි කියලා මට කොල්ලව දරුකමින් අයින් කරන්න බෑනේ. අනිත් එක අපි උඹලා අඳුරන්නේ දැන් අවුරුදු ගාණකින් දන්නේ. ඉතින් ඒ නිසා මේ ළමයින්ගේ පුරස්න නිසා අපි බේද බින්න වෙන එක කාර්ය නැහැ කියලා යන්නයි අපි ආවේ. අනේ මන්දායියේ මට නම් ඔයාලට මොකුත් කියන්න බෑ. අපේ මහත්තයා ඉන්න වෙලාවක ආවනම්. මලයා නැන්ද? තාමට ගියා. තාම නැහැ. එහෙමද අපි ඇවිත් කියලා ගියා කියපංකෝ මම මලයව මගදී හම්බෙලා කතා කරන්න හොඳමයි ෂා මරු කොල්ලෙක්නේ වයිෆ් හොඳට සතුරු කරනවා ඇති නේද අනේ මිස් මඩ මගේ නෝනගේ මූණ බලන්න බෑ දැන් ඇයි මිස් මෙහෙම කරේ මූණ බලන්න මොකට දහලෝ අවශ්‍ය තැන බැලුවහම ඇතිනේ මං යනවා මිස් අනේ මේ ගැන කිසිම කෙනෙක්ට කියන්න එපා මම වඳින්නම් අපෝ බය වෙන්න එපා මං කියන්නේ නෑ හෝටල් සේවකයා ඉක්මනට තමන්ගේ ඇඳුම් ඇඳගෙන නැවත රාජකාරියට පිටත්ව ගියා දුරකථනය අතරගත් මනීෂා භාග්‍යගේ නම්බර් එක ජංගම දුරකථනය සේව් කරගෙන කාඩ් එක පර්ස් එකට දමාගත්තා මනීෂාගේ ඊළඟ නැවතුමුණේ සජිත් හයි බබා කොහෙද ඉන්නේ මම කෝල්ස් කීයක් ගත්තද මැසේජස් ඇයි කතා කරේ නැත්තේ අනේ සෝරි බබා මම අම්මලක් ගෙදර ආවා උදේසනිට කියලා ඩ්‍රොප් කරගත්තා ඩැඩිට ටිකක් අසනීපයි ආ ඒ මොකද බෙහෙත් ගත්තද දැන් නම් හරි බෙහෙත් ගත්තා ඔයා කොහෙද ඉන්නේ මම දැන් නම් ඉන්නේ නුගේගොඩ එහෙනම් ඔයා MC එක ළඟට එනවද මම පොඩි බඩු වගේයක් ගන්නත් තියෙනවා හරි මං ඉක්මනට එන්නම් ඕකේ බබා බයි ජංගම දුරකථනයේ පසකින් තැබුවත් මනීෂාගේ ඔළුවට ආවේ බාතියව තමන්ට වඩා වසර 10ක් බාල බාතියගේ මුදල් වලට කෑදරකමක් මනීෂාගේ සිත තුළ හටගත්ත කිව්වත් නිවැරදි
හෙලෝ මිස්ටර් බාතිය යස් අඳුරන්න පුළුවන්ද එහෙමනම් අඳුරන්න බෑ අනේ අනේ පය දෙකක් විතර සෙල්ලම් දාලා ගියේ එයා කතා කරන්නේ ඉතින් යාළුවනේ රාගික බිරිඳකගේ අතෝනාව ඊළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු මේ කතාව රචනා කළේ විශ්ව වණිග සිංහයා කතාව ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න ගිහින් එන්න මං ඔයාලගේ සූකිරි